අපි මීට මාසයකට කලින් එහෙම නැත්නම් සති දෙක තුනකට කලින් කතා කරනකොට කොවිඩ් ගැන අපිට යම් අවදානම් පිළිබඳ අඩුතක් සීරුවක් තමයි බොහෝ දෙනාට තිබුණේ. නමුත් අද වෙනකොට ඒක සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙලා තියෙනවා. 1000ක් පරීක්ෂණ කරනකොට 70ක් 80ක්. දැන් ඊයේ වෙනකොට ඒක 100ක් පැනලා තියෙනවා. මරණ ගානත් එහෙමයි. මේ මරණ පහ විශ්ලේෂණය කරලා බැලුවාම මේ 5 දෙනාම අවුරුදු 60ට වැඩියයි. අපිට මැරෙන සියලු දෙනාම පහුගිය කාලේ විශ්ලේෂණය කරලා බැලුවාම මේ බහුතරයක් දෙනා පරිපූර්ණක එන්නත් ලබා නොගත්තායි. වර්ධක මාත්‍රා 3වෙනි 4වෙනි මාත්‍රා ලබා නොගත්තායි. මේක ඉතාම බරපතල තත්ත්වයක්. වලක්වා ගත හැකි මරණ නැවත සිදුවෙන්න පටන් අරන් තියෙනවා. මේක තමයි කනගාටුදායක තත්ත්වය. ඉදිරි කාලය තුල එන්නත ලබා ගැනීම ප්‍රමුඛ කාර්ය විදිහට ගන්න. දැනට අපි ළඟ එන්නත් ඔක තියෙනවා. ඒ එන්නත් ඔක කල්ලිකුත් වෙන්න තිබුණා මේ 31 වෙනිදා. නමුත් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටු නිර්දේශ ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව නිෂ්පාදකයාගේ නිර්දේශ ඇවිල්ලා තියෙනවා. ඒ නිර්දේශ සියල්ල ලංකාවේ තාක්ෂණික මේ සම්බන්ධයෙන් යගීම් කරන කමිටුවට දාලා, එහෙම නැත්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය යටතේ තමයි සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 60යි 90යි අතර උෂ්ණත්වයේ ගබඩා කරලා තිබිච්ච එන්නත් ටික තව මාස 3ක කාලයක් පාවිච්චි කිරීම සඳහා විධිමත් අනුමැතියක් අරන් තියෙන්නේ. අනියත බියකින් තොරව ඉදිරි මාස 3ක් අපිට තව තියෙනව එන්නත ගන්න. ජනතාවගෙන් කරුණාකරලා ඉන්නවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට රෝහල්වලට ඇවිල්ලා ළමට ළඟම තියෙන මධ්‍යස්ථානෙන් එන්නත ලබා ගන්න කියන කාරණේ.